දිහේ පීඩාවන්ට ලක් වෙච්ච දරුවෝ ඔබතුමිය ගාවට ඇවිල්ලා හිටිනේ ඕන තරම් මං හිතන්නේ ඇවිල්ලා ඇති අපිට එන ප්‍රශ්නත් එක්ක මට හිතෙනවා ඒ වගේ දෙගුණයක් ඇය ගාවට ඇවිල්ලා ඇති මේ කාල සීමාව තුළ අම්මලා තාත්තලා හින්දා මේ විදිහේ ප්‍රශ්න ඇත්තටම මේ වගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මොන වගේ පීඩනයක්ද දරුවන්ට දෙන්නේ මනෝ දැන්තුමේ ඒක ඇත්තටම හසිනේ කියන්න තේරෙන්නේ නැති පීඩනයක් ඒ දරුවන් මං හිතන්නේ අපිට පුළුවන් නම් වැඩසටහන ගියේ දරුවෝ ගෙනල්ලා ඒ දරුවන්ගේ මූණ පෙන්නන්න නැතුව ඒ දරුවන්ගේ කටින් අහන්න කියන්නේ ගැළවීමක් නැහැ නිකන් මොකද තමන්ගේ හෙවණැල්ල වගේ එන මැසිවිල්ලක් ඒක ඒ කියන්නේ එක දිගට කියවනවා එක්ක ඒතකොට ඒ දරුවට තමන් ගැන හැමදෙසම එවැනි පීඩාවට ලක් වෙන දරුවෙක් හැමදෙසම තමන් ගැන අඩුවෙන් හිතන්නේ මට බෑ සතුටු කරන්න බාරනක මගේ අම්මව බැරි වුණා කියන්නේ ඒකෙන් එළවෙන් නරක් වෙනවා කියලා කියන්නේ එයාට එයා නරක් වෙන්නේ එතකොට තමන් මගේ අම්මව මට සතුරු කරන්න බැරි කෙනෙක් බලන්නකෝ දැන් මගේ හැටි මට මේක කරගන්න බැරි වුණා දැන් මගේ අම්මා දුක් වෙනවා අම්මා දැන් අර අම්මා කියන මැසිවිල්ලයක් පිළිගන්නවනේ දැන් මම මෙච්චර මට කරා මට කරගන්න බෑ මේ වගේ ආදි වශයෙන් තමන් තමන්ව පල්ලෙහාට දාගෙන ලොකු ඩෙන්ටිටි ක්‍රයිසිස් එකකට අනන්‍යතා අර්බුදයකට අභ්‍යන්තරයෙන් යනවා ඊට මට හරි ලස්සන කතාවක් මතක් වෙනවා මේ අපි හිතනවානේ මේ උගත් අය එහෙම නැහැ කියලා මේ ඉතාලම උගත් ඉතාම මං හිතන්නේ සාහිත්‍යයට ලැදී අම්ම කෙනෙක්ගේ කතාවක් මට මතක් වෙනවා ඒ අම්මා එක්කන් ඉන්නේ මේ දරුවා හරිම හිතුවක්කාරයි එයාගේ අනාගතය එයා හදාගන්නේ නැහැ එයාට තේරෙන්නේ නැහැ මම මගින් කරපු ජීවිතයෙන් මං කරපු කැපකිරීම එයා දන්නේ නැහැ එතකොට ඔහොම කතාවක් තමයි අම්මගේ අම්මනේ අරන්ගෙන නැහැ මිස අම්මලානේ අරන්ගෙන දරුවත් එක කතා කරාම ඒ දරුවට කිසිම දෙයක් එයා ආස දෙයක් ජීවිතය කරලා නැහැ. සියලුම දේ අම්මට ඕන දේවල් ඊයා කරලා තියෙනවා. සියලුම දේ. අපි තම අඳින විදිහේ ඉඳන් ජීවත් වෙන තැන ඉඳන්. ඒතර අම්මා හරියි කියලා හිතන ජීවිතය වචනකින්වත් විරුද්ධ නොවි ඇයට බාරගන්න සිද්ධවෙච්ච අවස්ථාවක්. එතකොට මේක හරිම ලස්සන වැඩේ. ඒකෙදි දැන් ඒ ළමයෙකුට දැන් අපි තුමුගේ ඒ අම්මලා කරන්නේ වටේටම ආයෙට කියනවා මේ බලන්නකෝ මම මෙච්චර මහන්සි වෙනවා දරුවෝ මෙහෙම කරන්නේ නැහැ මම මේක තේරුම් ගන්නෑ පුළුවන් නම් අවවාදයක් දෙන්න අපේ රටේ මාර විදිහට අම්මලාව සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් ඉහළින් තියලා තියෙනවා ඒ මාතෘත්වය ඒ මාතෘ කාර්යභාරය එහෙම උඩින් තියලා තියෙන්නේ නමුත් අම්මා කියලා කියන කෙනා පුද්ගලෙක් එතකොට මේ පුද්ගලයා කරන කැතවැඩ ටික දරුවන්ගේ ජීවිතය ඇතුලේ කරන කලබගෑනිය ඒක ඇතුලේ හංග ගන්නවා එතකොට දැන් අම්මා කෙනෙක් කිව්වොත් කවුරු හරි මේ ළමයා සලකන්නේ නැහැ මේ ළමයා මං ගැන කල්පනා කරන්නේ නැහැ එහෙම කියලා කිව්වොත් එහෙම හැමෝම ඒ ළමයා ගැන හැමෝම ලෝකෙම ළමයට විරුද්ධ වෙනවා ලෝකෙම විරුද්ධ වෙනවා එතකොට හැමෝම අවවාදයට ගන්න ඕම නෙවෙයි පුතේ බලන්නකෝ අම්මා කොච්චර දුක්ඛින්දද ඔය චුට්ටක් වෙන හිතන්නකෝ ඔය චුට්ටක් මෙහෙම කරන්නකෝ එතකොට ජීවිතේම යා කරන්න ඕන රැකියාව යා මොන වගේ පුද්ගලයෙක් වෙන්න ඕනද යා කොහෙද ජීවත් වෙන්න ඕනේ යා කන්නේ කොහොමද යා අඳින්නේ කොහොමද සියලු දේ සහය ආශ්‍රය කරන කටි ඔක්කොම මෙහෙම නිය වරල්ලක් වගේ අර නියන් කඳවුරක් වගේ වට කරලා තියෙනවා එතකොට ඒ ළමයට ඒ ළමයවම නැති වෙනවා එතකොට යා බයයි ලෝකෙට යා මට මේක හරියයිද වැරදිද මට මේක කරන්න තේරෙන්නේ නැහැ මොකද සියලු දේ අම්මා තමයි තීරණය කළ දෙන්නේ අගලුවේ. ඒතර යාට කවදාවත් තීරණ ගැනීමේ ශක්තියක් ඇති වෙන්නේ නැහැ. ශක්තියක් නැහැ. ඒක එහෙම ළමයෙකු ගොඩ ගන්නවා කියලා කියන එක හරිම අමාරු වැඩක් හසිනේ. ඒ දරුවෙකුට ඒ දරුවා සමහරවිට එයා තාර්කිකව තේරුම් ගන්නවා එයාට වෙච්ච කලබගෑනිය. ඒතර ආත්මීයව ඇතුලෙන් අර ඉමෝෂනලි අපි වේදනාවට පච්චෙච්ච ඒ විඳවීමෙන් ගලවෙන්න බෑ. ඒක මාර විඳවීමක් මම හිතන්නේ මෙතන මේක අහගෙන ඉන්න මෙහෙම වදකාර අම්මලා තාත්තලා ඉන්න දරුවන්ට මේක තේරෙනවා. ඒ කියන්නේ මේක මොන්නම් තරම් එක කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම.